දෛ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ අවසාන අංකයටයි පත් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන් අපි කාලය වෙන් කරගෙන තිබුණේ කමඨාන් සුද්ධ කිරීමක් වගේ වැඩපිළිවෙලට. නමුත් මට ඉල්ලීමක් කරන්න සිද්ධ වුණා ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව සඳහා ඒ කාලේ මට දෙන්නේ කියලා. ඒ අනුව අපි පවත්වගෙන ආපු ධර්මදේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. පිළිම දිනා tempat වෙලා සාදුකාරය පවතු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අක්ඛේයේ ච පරිඤ්ඤාය අඛාතරං නමඤ්ඤති තඤ්හි තස්සන හෝති තී යේනනං වජ්ජාන තස්ස අත්ති සචේ විජානාසි වදේහි අඛාරීති. මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වැඩමුළුව සඳහා සමිද්දි සූත්‍රය සර්වචන් වහන්සේ විසින් යෙදනා යෝජනා කරන්න ඉදිච්ච දේශනා කරන්න ඉදිච්ච මේ වටිනා සූත්‍රය සංයුත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙලා තිනවා. ඉතින් ඒකේ මුල් දවස් තුනේ අපි කෙටියෙන් මතක් කර දිගට මතක් කරගත් දේවල් කෙටියෙන් සඳහන් කළොත්, ඊටාම තරුණ බොහොම පැහැපත් වර්ණ ඇති මේ සමිද්දී නමැති ස්වාමින් වහන්සේ රජගහනුවර උණුදිය නදියට, ඒකට කියන්නේ තපෝදා නදිය කියලා, තපෝනන්දදී ගිහිල්ලා පැම්පහසු කරලා යට අඳනේ විතරක් නැත්නම් නානක දේ විතරක් ඇඳගෙන අවුවේ තමන්ගේ සිරුර වේල වේලා ඉන්න වෙලාවේ පැමිණිච්ච දේවතාවෙක් සඳහන් කරලා කියනවා, මාන මේ ගිහි සම්පත්‍ති විඳින්න නැතුව මේ පැවිදි සම්පත්‍ති විඳින්න ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ගිහි සම්පත්‍ති විඳලා කලවයස් ගියාට පස්සේ පැවිදි වැඩ කරගෙන යන්න අපරාධේ ලැබිච්ච කාලේ නාස්ති කරගන්න එපයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, මම එහෙම විදීතු සම්පatti විඳින් නැතුව කාලේ නාස්ති කිරීමක් නෙවෙයි කරන්නේ. මට මේ කාලය පිළිබඳ විශ්වාසයක් නෙමෙයි, මම දන්නෙත් නෑ. ඒ නිසා මම කල යුත්තේ මහානකම් කිරීම, ඒ නියම වයස කිරීමයි මම කරන්න කියලා මේ යක්ෂ දේවතාවට සඳහන් කරනවා. එතකොට මේ දේවතාවා කියනවා, ඔය පැවිද්ද ලැබෙන සැප මත්තටයි ලැබෙන්නේ, කාමයේ ලැබෙන සැප දැන් ලැබෙනවා. ඒ නිසා මේ සාන්දෘෂ්ටික වශයෙන් විදිහ හැකි මේ කාප සම්පත්‍ය තියෙද්දී කවදා හෝ ලැබෙයි කියලා හිතන ඔය මේ ආධ්‍යාත්මික සම්පත්‍ය વિશે කාම සම්පත්‍ය පාවා දෙන්නේ පයි කියලා. ඉතින් එතකොට සමිති ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, සර්වචන් වහන්සේගේ ඉගෙනීම ගැන්වීම හැටියට ඔය කාම සම්පත්‍ය ඊටම කාලිකයි. නමුත් පැවිද්දෙන් භාවනාවෙන් ආධ්‍යාත්මයෙන් ලබන මේ සැපය සාන්දෘෂ්ටිකයි, දැන් උනත් ගන්න පුළුවන්. ඒක ඊට වැඩිය කල් යනවා. නමුත් ඔය කාම සැපය, කාමක සුඛය බොහෝ දුකින දෙන, බොහෝ ආධිනවගෙන දෙන, බොහෝ වද බන්ධනයකට පමුණවන දෙයක් කියලා. ඒකල ධර්මයේ තමයි සාන්දෘෂ්ටික, අකාලික, ඒයිපසික, ඕපනායක, පච්චත්ත වේිතබ්බාදී වශයෙන් ධර්මයේ තියෙන දැන් රස විඳින්න පුළුවන් ගතිය ඒ දේවතාවට වුවා දක්වනවා, නැත්නම් ගහපා දෙනවා. එතකොට ඒ දේවතාව සඳහන් කරනවා, මට ඒක නම් තේරෙන්නේ නැහැ කියලා. මං දන්නේ කාම සම්පත්‍ති විතරයි, ඒකක් මං ඔයත් අන්න කිව්වේ. නමුත් ඔය කියන විදිහේ මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් ගතියක් නැත්නම් ධර්මීය රස විඳින්න පුළුවන් ගතියක් මම දන්නේ. මට අනේ කරුණා කරලා මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ආදී ගුණ ටික කියලා දෙන්නේ. එතකොට මේ සමිති ස්වාමීන් වහන්සේ කියනවා දේවතාවට, මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්, මන් දන්නේ නැහැ ඉච්චර ඌව පිළිබඳ අර්ථ කතා කරන්න, මගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ළඟ ඉන්නවා, ගිහිල්ලා අහගන්නයි කියලා. එතකොට මේ දේවතාවක් කියනවා, සර්වචන් වහන්සේ ළඟට මට යන්න බෑ, මහේශාක්‍ය දිවරුන්ගේ නිතරම අරසාව ලැබිලා තියෙන්නේ, මට කිට්ටු කරන්නත් බෑ. ඒ නිසා ඔබ වහන්සේ කැමැතිනම්
මට අනුකම්පා පිණිස මං වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්න. එතකොට සර්වචන් වහන්සේ යම් ආකාරයක උත්තර දෙනවද? ඒක මම මේ තේරුම් ගන්න උත්සාහ කරන්නම් කියලා. අන්න ඒ විදිහට මේ සමිති ස්වාමීන් වහන්සේ සහ මේ දේවතාව අතර ඇති වෙච්ච මේ ගමනේ සාකච්ඡාවෙන් පස්සේ සමිති ස්වාමීන් වහන්සේ සර්වචන් ළඟට ගිහිල්ලා ඒ දේවතාව හමු වෙච්ච හැටි වෙච්ච සීතිය ඔක්කොම ඒ සර්වචනාන්තට විස්තර කරනවා. විස්තර කරලා මේ දේවතාව කෙරෙහි අනුකම්පාවෙන් දේවතාවට මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය, එහෙම නැත්නම් අකාලික ගතිය, එයි පසික් ගතිය, මේ වහවහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගතිය පිළිබඳව කිව යුත්ත දනුන් දීම කරන්නයි කියලා. ඉතින් එතකොට සර්වඥාසය දෙන පළවෙනි උත්තරේ තමයි අපි පෙරේදා ධර්මදේශනාට ඉස්සරහින් තියාගත්තේ අක්කේය සංජීනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා. සර්වඥාසය සඳහන් කරන මේ ලෝකේ ඉන්නාතාක් සත්වයෝ නැත්තම් මිනිසියෝ දැනට ප්‍රකාශ වෙච්ච දැනුම විතරයි දන්නේ. ඒකම අල්ල බදාගෙන එහිම ගිලී ඉන්න જાතියක්. ඉන් එහා පැතර හැංගීමක්වත් නැත්තේ නෑ. දැනට කවුරු හරි කියලා ප්‍රකාශ කරලා තියපු දේවල් විතරයි දැනුම කියලා දන්නේ. ඉන් එහාට යන්නත් බයයි. ඉන් එහාට හැංගීමක්වත් තියත්තක් නැත්තේ නෑ. ඒ නිසා එයත් දැනට ප්‍රකාශිත දැනුම එහෙම නැත්තම් කවුරු හරි විසින් පිළිගන්නලා දැනුමේ පිටලා හිටලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් දැනුමක පිළිබඳව පරතරයට පැමිණිච්ච කෙනා ලෝක දැනුම පිළිබඳව ලෞකික ලෝකායත විශ්ය එයා දන්නේ තමන් දන්නේ අර්ථ දැනුමක් කියලා. එයා හිතාන ඉන්නවා මම ඔක්කොම දන්නවා මේ ශේෂ්ඨි මම තමයි ලොක්කා කියලා අනික් අයට කියලා දෙන්නේ මේ දැනුම කියලා ලෝකේ භාවිතා කරන දේ ඉතාමත්ම ආංශික දෙයක්. කවදාකවත් මේ ධර්මයෙන් තොරව භාවනාවෙන් තොරව මේ සත්ත්ව විශ්ේ ලෝක විශ්ේ අවකාශ විශ්ේ පිළිබඳ කවදාකවත් දැනගන්න බෑ. ඒ නිසා බාහිර ලෝකයේ තියෙන ඇත්තෝ උදුමාකාර විදියට තමන්ගෙම දැනුම නිසා තමන් මාන්නයක් ඇති කරගෙන ඒ දැනුම නිසා මමත් මිනිහෙක් කියලා හිතාගෙන ඒ දැනුමටම තණ්හා කර කර ජීවත් වෙලා මැරිලා ගිය දවසේ අපරාදී ලැබිච්ච මනුස්ස ජීවිතේ පිපෙන්න පුළුවන් විකසිත කර ගන්න පුළුවන් දැනුමට ඉඩ දෙන්නේ මේ කාම තණ්හාව නිසා. ඒ විදියට මේ දැනුම කියලා අපි බාර ගන්නදී ඉස තියාගෙන කටයුතු කිරීම නිසා යෝගමායන්ති මච්චුනෝ මායයට කෙලෙස් වලට යට වෙනවා කියලා පළවෙනි ගාතාවක් අපි එදා කරපු දේශනා කරපු මාත්‍රුකා කරපු ගාතාව දේශනා කරලා ඒකේ හරි පැත්ත විස්තර කරනවා. අද ඉස්සරහින් කියපු ගාතාවේ හැටියට අක්ඛේයේස පරිඥාය යම් කෙනෙක් දන්නවනම් මේ අපි දන්න දැනුම කියන එක ඉතාම පුංචි ඩිංගිට්ටක්. මේක පිළිබඳව ආඩම්බර වෙන්න තියා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මොකද මේ දැනුම නිසා අපිට භාවනා කරගන්න හම්බ වෙච්ච නැති එක විතරයි උනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අද දියුණුවයි සම්මත ලෝකයේ ඉන්න මිනිස්සෙක් ගත්තොත් ඒ මිනිහගේ ජීවිතය ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම සක්‍රීය, ඉතාමත්ම කාර්යක්ෂම කාලේ ඉගෙනීම සඳහා ගත කරනවා. ඒකල්ලි වල ඉගෙනගත්ත දේට රස්සාව කරන්න 55 60 වෙනකම් ගත කරනවා. 60 වෙනකොට තේරෙනවා සත්ත පහකට ඇති වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා. මොකද 60 හරි වෙන 60 විතර වෙනකොට හම්බ කරපු සේරම වියදම් කරන්න රස්සාව හරහා ලෙඩක් හැදෙනවා. වෘත්තීමේ ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ හම්බ කරපු සේරම ඉවරයි. ඒකට අන්තිමට හිඟාකකා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා ජීවිතය ඉතාම සුන්දර, ඉතාමත්ම සක්‍රීය, ඉතාමත්ම ජවාධික කාලයේ අපරාදේ මේ අද තියෙන අධ්‍යාපනයට කැප කරන. ඒකෙන් මෙට්ට ඇහියක් හදනවා. ඒ අධ්‍යාපනයට ඕන විදිහ රූකඩයක් හදනවා. හදලා ඒ රූකඩේ නටවනවා 25 ඉඳලා 55 වෙනකම්. තත්ත පහක Tamanට ඇති වැඩක් නෙමෙයි කරන්න, gedetta ඇති වැඩක් නෙමෙයි කරන්න, අවශ්‍ය ඇති වැඩක් නෙමෙයි. කවුරු හරි ගෙවන නිසා කරනවා. මේක මේ නව තාක්ෂණයෙන් ඉස්සලා තිබුණේ ඉසල තිබේ මිනිස්සු තමන්ට අවශ්‍ය රස්සාවක් කරන්නේ දන්න රස්සාවක් වෘත්‍යක්. දැන් තන්නි ක්‍රම පිටරටකින් ආපු දැනුමක් අදාළ නැති දැනුමක් උගන්ලා දන්නේ නැති විභාගයක් කියලා දන්නේ නැති ලකුණක් පාස් කරගෙන ඊට පස්සේ ආ දක්ෂයයි කියලා හිතලා ඊට පස්සේ වෘත්‍ය පුරුදු කරනවා. පුරුදු කරලා අන්තිමට නිසි වයස පහ වෙනකොට තේරෙනවා අපරාදේ ගත කරපු කාලය සුන්දරම කාලේ නාස්ති කළා තියෙනවා. ඒක නිසා ඒ ඉගෙන ගන්න කාලෙත්
පෙළුණා හරි කමන්නේ පාසුණා හරි කමන්නේ රැකියාව කරන කාලේ දන්නවනම් අපි දන්නේ බොහොම ඩිංගිත්තයි ඕක මහා ලොකු දෙයකට තණ්හාමාන දිටි කරන දෙයක් නෙවෙයි කියලා ඒ ප්‍රකාශිත දැනුම පිළිබඳ යථාබෝධය කියලා කියනවා ඒකට මම දන්නේ බොහොම ඩිංගිත්තයි කියලා අර මං එදා නිදර්ශනයකට කිව්වා වගේ මේ සතවර්ෂයේ පහළ වෙච්ච ප්‍රධානම විද්‍යාඥයා වෙන අයිසෙක් නිව්ටන් ප්‍රකාශ කළා තිබුණා මම මේ වැල්ලේ සෙල්ලම් කරන සිප්පි කටුත් එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක් විතරයි ඉස්සරහ තියෙන මුහුද ගැන දැනුමක්වත් මට නැහැ පිටිපස්සෙන් තියෙන මහ කොළෝ ගැන දැනුමක්වත් මට නැහැ කියලා. ඒ මොකද එයාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ සුවිශේෂී ඥාණයට අපිට අහුවෙන කොච්චර පොඩක්ද කියලා. ඊට පස්සේ ඒක ඩිංගිත්තක් අපේ සිය වශයෙන් ඉදිරියට ගෙනිච්චා මේ අයින්ස්ටයින් අරගෙන ඉවරලා කිව්වා අයිසෙක් නිව්ටන් හොයාගත්ත දේ ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච ශක්තිය ගැන විතරයි අයින්ස්ටයින් කතා කරේ. ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච නැති ශක්ති වශයෙන්ම තියෙන කොටසක් විශ්වයේ තියෙනවා. එවුවට ඒ ශක්ති යම් විදියකට ගොනු වුණාට පස්සේ ඉකිසුලියක් හැදුනට පස්සේ රිත්තක් හැදුනට පස්සේ ක්වොන්ටම් එකක් කියලා කියනවා ශක්ති පුංජයක් කියලා කියනවා. සමහරට මේ ශක්ති පුංජයේ ද්‍රව්‍යයක් බවට පත්වෙනවා. සමහරලාට ඒක ශක්තියක් වශයෙන්ම තියෙනවා. ඒ ශක්ති මොනම උපකරණයකටවත් අහුවෙන්නේ නැහැ. ද්‍රව්‍යයක් බවට පත් වුණාට පස්සේ තමයි ඇහැට, කනට, දිවට, නාසයට, කයට තේරෙන්නේ. ද්‍රව්‍යයක් බවට පත් වෙච්ච ශක්තිය වලට අපි කියනවා හාස්කම් කියලා කියනවා, গুপ্ত බලවේග කියලා කියනවා, විශ්ව ශක්ති කියලා කියනවා, සුවකිරීමේ ශක්ති කියලා කියනවා. එක්කෙනෙක්වත් ඒක දැකපු කෙනෙක් ලෝකේ නැහැ. ඔය දකින්නත් බෑ, ඒක අහන්නත් බෑ, ඒක ගඳ බලන්නත් බෑ, ඒක රස බලන්නත් බෑ. නෑ කියන්නත් බෑ. දැන් අයින්ස්ටයින් තුමා අරගෙන ගිය පාර දිගේ ඉස්සරහට ගිය ලෝකේ ඉන්න දක්ෂම භෞතික විද්‍යාඥයෝ කියනවා ඇහැට කනට දිවට නාසයට කයට අහුවෙන ද්‍රව්‍ය ප්‍රමාණය ලෝකේ මුළු අවකාශයෙන් 2%ක්වත් නැහැ කියලා. 98%කට වැඩිය තියෙන ශක්ති, ඒ ශක්ති මොනම යන්ත්‍රයකටත් අහුවෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ දැනුම කියලා ගන්නෙ ලෝකේ ප්‍රකාශ වෙච්ච ද්‍රව්‍ය බවට පත් වෙච්ච 2%ටත් අඩු ප්‍රමාණයක්. ඒ සංගාක් මේකේ තියෙන අවකාශය, ඒ අවකාශය අල්ලන්න බෑ, මනින්ද ගිරන්න බෑ අජට අවකාශයේ. ඒක නිසා භෞතික විද්‍යාඥයා හොඳටම දන්නවා Taman දන්නේ ලෝකේ දත යුත්තෙන් අඩු ගාන 2%යි. වැඩිම වුණ 4%යි, ඉතුරු 96%ම ශක්ති බවට පත් වෙලා තියෙන. ඒ ශක්ති බෙදෙනවා ඩාර්ක් මැටර් ඇන් ඩාර්ක් එනර්ජි කියලා. ඩාර්ක් මැටර් කියන එක 26%ක් විතර වෙන්න පුළුවන් කියනවා. ඩාර්ක් එනර්ජි කියලා එකක් හොයන තැන 70%ක් මොනම තාලකින්වත් ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඉතාමත්ම උසස්, ඉතාමත්ම දියුණු විද්‍යාඥයන්ට සමීකරණය සම්පූර්ණ කරන්න බෑ ඩාර්ක් එනර්ජි නැතුව. මේ සියල්ලෙන්ම දකින්න පුළුවන් 4%යි එතන 2%යි කියන මතය සාපේක්ෂ වශයෙන් ਸਰවඥාංශ කියන්නේ උඹලා දන්න ටික තුච්චයි කියලා. උඹලා දන්න දේ ශූන්‍යයි කියලා. උඹලා දන්න දේ රිත්යි කියලා. උඹලා දන්න දේ ටිකයි. ਸਰවඥාංශේ ਸਰවඥ බව ප්‍රකාශ කරේ මේ 100%ක්ම දැකගෙන. ඒක නිසා අපි දන්නොයි කියලා යමක් තියෙනවා නම් නොදන්න පත්‍රිකත් එක බලනකොට ඉතාමත්ම ඩිංගිතයි. ඒ වගේම මේ මෑතකදී කරපු මොළයේ තියෙන ස්නායු ශෛල පිළිබඳව ගවේෂණවලදී තේරුම් ගන්න තියෙනවා ඕනම ලෝකේ ඉන්න දක්ෂයෙක් තමන්ගේ මොළයේ තියෙන හැකියාවෙන් 2%ක්වත් වැඩ ගන්න නැහැ කියලා. ඊටු 98%ක්ම නිකම්ම නිකන් තිබිලා පුස්කාලෙ මැරලා යනවා. කවදාකවත් නිර්ආමිෂ පැත්තට හිතන්නෙත් නැහැ, බණක් භාවනා කරන්නෙත් නැහැ, ධ්‍යාන සුඛයක් විඳින්නෙත් නැහැ, විපස්සනා බලන්නෙත් නැහැ. ඒක නිසා අර ගත කරන 2%ේ ඒකෙම දුවලා නාස්ති වෙලා manussකමේ 2%ක් විතර වැඩ අරගෙන ඉතුරු හරිය කවදාකවත් වැඩ ගන්න නැති ශක්ති බවට පත් වෙනවා. ඕනම කම්පියුටරයක් වැඩ කරන කෙනෙක් දන්නවා කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය 5%ක්වත් අපි වැඩ ගන්නෑ. විශාල හැකියාවක් ඒකට තියෙනවා. අපි බොහොම ඩිංගිත්තක් අපි වැඩ කරලා අපි කියනවා කම්පියුටරට දන්නවා කියලා. ඊටත් වැඩිය මේ අපිට හම් වෙච්ච මේ manuss මනසෙන් 2%ක්වත් වැඩ ගන්නෑ. ඒක liverලා ඉතුරු හරිය ඒකලා කියනවා දේශපාලනඥයන්ගෙන් 100%ක්ම නිකන් තියෙනවා කියලා වැඩ ගන්නම නැහැ. ඒක කා වැඩ ගන්නේ secretary කියලානේ. ඒ නිසා 100%ක්ම fresh.
හොඳටම මහන්සියෙන් මහන්සිය 102ක් වැඩ අරන් තියෙනවා. ඒකල එයා හිතනවා මම සම්පූර්ණ මොළෙන් වැඩ අරගත්තා. මම සම්පූර්ණ ජීවිතේ ජීවත් කෙරුවයි කියලා. නමුත් සම්පූර්ණ මේ මොළේ ශක්තිය වැඩ අරගත්තොත් අපිට මේ නොපෙනෙන සියල්ලම පේන්න පටන් ගන්නවා. සර්වඥාන්සේ කියාපු දේවල් වැටහෙන්න පටන් අර ගන්නවා. අපි කොච්චර සම්ප්‍රදායන කුලද කියනවනම් අපි දන්න ශාස්ත්‍රයේ හාට අඩියක් තියන්නවත් බය. උතුමාකාර සීමාවක් ඇති කරන තියෙන ඒක නිසා මේකේ තියෙන යථාබෝධය අඥාව පිළිබඳ පරිඤ්ඤයක් ඇති කරගත්තොත් අපිට මේ ප්‍රකාශිත දැනුම නැතුව බෑ. ප්‍රකාශිත දැනුම අවශ්‍යයි සංනිවේදනය කරන්න. නමුත් ඒක දැනගන්න ඕනේ ගොළු භාෂාවක් වගේ එකක් කියලා. කිසිසේත් ප්‍රකාශ කරන්න බෑ. ඒක ඊටාත්ම සීමාකාරී. ඒ එහෙම දන්නවනම් අපි මේකට මෙච්චර වඳින්නේ නෑ. මේක මහා ලොකුවට සලකන්නේ අපි දන්නවා ඒක අවශ්‍ය දෙයක්. නමුත් ඒ දන්න 102 කොච්චර අපිට වද දෙනවද කියනවනම් ඊට 98ටම විවෘත වෙන්න දෙන්නේ නැත්තේ මේ 102ට තියෙන ආශාව නිසා. කවදා හෝ මේ 102 අතහැරියොත් අපිට සමාන 98ක් හම්බෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට දන්න ශාස්ත්‍රය අතාරින්න බෑ. නිසා යම් ශාස්ත්‍රයක් යම් ශිල්පයක් යම් දැනුමක් Taman අතාරින්න බැරි නම් ඒකට Taman දාස වෙලා තියෙන්නේ වාල් වෙලා තියෙන්නේ විශාල ප්‍රදේශයක් දැක ගැනීමට තියෙන අවස්ථාව කාබාසිනිය වෙන්නේ අර අහුවෙච්ච කොටසෙන් තමයි. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ මනසට දැනගන්න පුළුවන් කාරණා විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ ඉනේන වෙලාවේදී අලුත් අවස්ථාවක් වෙන හැම වෙලාවෙදීම අපි සම්ප්‍රදාන කුලව Taman දන්න එකටම යෙදෙන නිසා අපෙන් ගිලිහෙන අපිට අත්හැරෙන අවස්ථාවට කියන්නේ ගියා ගියාමයි ආය කවදාකවත් ආයේ නැවත අවස්ථාවක් දෙන්නේ. භාවනා කරනකොට විතරක් අපි නොදන්නා ශාස්ත්‍රයට විවෘත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි භාවනාවට විවිසුම් මාර්ගයක් විදිහට මොකක් හරි අරමුණක් ඉස්සරහින් තියාගන්නවා. ආශාස් ප්‍රසවාසය හරි පිම්බීම ඇකිලිම හරි වම දකුණ හරි ඉති ඒක හොඳට පිරිසිඳලා ක සම්පූර්ණයෙන් ගෙවම් කරාට පස්සේ අපි සම්පූර්ණයෙන් වැටෙන්නේ සමස්තයට. මොනම දෙයකට සීමා වෙච්ච නැති අරමුණු කරන්න බැරි නිමිති ගන්න බැරි සමස්තයට වැන්නකොට අපි පුදුම බයක් අපිට ඇති වෙනවා. ඒ බය නිසා අපි අසරණ වෙනවා, තනි වෙනවා, ගැහෙනවා, බය වෙනවා, භාවනා කරන්න බෑයි කියලා කියනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. නැත්නම් සැක කරනවා. ඒක නිසා මේ සමස්තයට යන්න අපහසුයක් නැහැ එක පැත්තකින් බලන නමුත් සමස්තයට බයක් තියෙනවා. ඒ සමස්තයට බුදුමා අසරණ ගතියක් තියෙනවා. ඒ මොකද අපිට කොන්දක් පාන්නේ නැති නිසා අපිට සද්ධාව මදි නිසා අපේ වීරිය මදි නිසා අපේ සමාධිය මදි නිසා සතිය මදි නිසා ප්‍රඥාව මදි නිසා අපි নানা ආකාර බය කරුණු ඉදිරිපත් කරන භාවනාවට පෙළඹෙන්නේ නැහැ. භාවනා කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵල එකක්වත් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපි භාවනා කරද්දී මොනවද බලාපොරොත්තු යනවා ඒක කවදාකවත් භාවනා ප්‍රතිඵල නෙවෙයි. භාවනා ප්‍රතිඵල නම් ස්වභාවයෙන් එන එක. අය ඒක සමස්තය වෙන්නේ ඒක ඉන්නේ gediya pitimmai ඒකට අපි පුදුම බයක් දක්වනවා. ඒ නිසා යම් දවසක මේ අක්ෂේය ප්‍රකාශිත දැනුම කියන එකේ තියෙන සීමාකාරී බව දන්නවනම් ඒක පිරිසිඳ දන්නවනම් මේ දැනුම නැතුව බෑ. ඒකේ තියෙන මෙන්න වගේ සීමක රාජකාරියක් කියලා ඒ දැනුමෙන් මම අසවලා කියලා මට මේ දැනුම තියෙනවා කියලා මම ආරයටට උසම් උතුම් කියලා කවදාකවත් අයිතිවාසිකමක් ගන්නෙ දැනුම ගැන තියෙන අනියම් ආඩම්බරේ නිසා තමයි අතිශෝක්ති නිසා තමයි මම අසවල් අසවල් දැනුම ඇති කෙනෙක් මම අසවල් අසවල් විශේෂඥයෙක් අසවල් අසවල් ශාස්ත්‍රයේ පරිණත කෙනෙක් කියලා ඒ දැනුම මාර්ගයෙන් ආඩම්බර වෙන්නේ මේ දැනුම මෙච්චර තුච්ඡ දෙයක් බව දන්නේ නැති නිසා. ඒ නිසා අල්ලගත්ත දේ අල්ලගෙන දිගට දිගට යනවා. ඒ නිසා අපි අලුත් පැත්තකින් හිතන්න අලුත් විදිහකට ජීවිතය දිහා බලන්න ප්‍රශ්න තීරුම් අරගන්න ජීවිතෙන් ගැලවෙන්න යන්නේ නැත්තේ ඒ නොදන්න දේට තියෙන බය නිසා. අප්‍රකාශිතය වුණා තාම ඒකට බය නිසා අපි කවදාකවත් අලුත් ශාස්ත්‍රයකට යනකොට ඉදිරියට භාවනා කරන්න යන්න බයයි. ඒ නිසා භාවනාවේදී පොඩ්ඩක් ඉදිරියට යන්න හදනකොට අපි එක්ක ඇස් දෙක අරිනවා, එක්ක නිින්දට වැටෙනවා, එක්ක සැක කරනවා, එක්ක යන්න දෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා අක්කේය ප්‍රකාශිත දේ ගැන හොඳට දැනගෙන ඒ ප්‍රකාශිත දේ මම මේවා දන්නවා කියලා ආඩම්බර වෙන්නේ නැත්තම් එම ආඩම්බර නොවි මේ දේ තියෙන සීමාකාරී ප්‍රදේශයේ සීමාකාරී
වටිනාකම එක තුච්චයි කියලා බුදුහාමතුරු කියන්නේ. මේක මේක අනිත්‍යයි නෑ. අනාත්මයි, ශූන්‍යයි, තුච්චයි, රිත්තයි, පරතෝ එක අනුංගෙ දෙයක්. ඔය කිසිම දැනුමක් ඊගාවාත්මයට ඇති වැඩක් නෑ. ඒක මේ තමන් ඇදිච්ච පරිසරයට ඇදිච්ච සංස්කෘතියෙම ඇරලා ගියාට පස්සේ වැඩකුත් නෑ. ඒ නිසා ඒ සඳහා මෙච්චර ජීවිතේ වටිනා කාලයක් ගත කරගෙන මමත් දන්න කෙනෙක් කියලා යම් කිසි කෙනෙක් කියනවනම් සර්වඥන්සේ පහළ නොවිච්ච ලෝකේ නම් මේ මනසට තැනක් තියෙනවා. නමුත් සර්වඥන්සේ පහළ වුණාට පස්සේ ඒවා සේරම ඒ වගේ තියෙන තුච්ඡ භාවයේ පේනවා. ඒ නිසා සර්වඥාහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් විදිහට මේ ප්‍රකාශිත දැනුවගෙන හොඳ අවබෝධයක් තියෙනවා නම් තන්හිතස්ස නොහෝතීටි. ඒ කියන්නේ කොච්චර උසස් තත්යකට දැනුමෙන් ගියත් කවදාකවත් මම ඥානවන්තයෙක් කියන නමවත් කියන්නේ නැහැ. මට මෙච්චර දැනුමක් තියෙනවා, මට මෙච්චර ඩිග්‍රී එකක් තියෙනවා, මට මෙච්චර උපාධියක් තියෙනවා කියලා මේ ළඟදී අර රහන් කණුවේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ පොතක් ගෝලහාමුදුරු කෙනෙක් මහානායක හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා දුන්නා. මහානායක හාමුදුරු බලලා කිව්වා අනේ නිකම්ම භික්ෂු නේද කියලා. වල වෙන මොකක්වත් නැහැ නේද කියලා වල පොත විසිකරා. ඥානানন্দ භික්ෂු. මොකද BSc කියලා ලියලා නැහැ. PhD කියලා ලියලා නැහැ. ප්‍රොෆෙසර් කියලා ලියලා නැති නිසා නිකම්ම භික්ෂුවක් නේද කියලා පොත පැත්තකින් තිබ්බා. ඒකට ිටෝණ කරලා තියෙනවා පොතට පිටිපස්සේ නමට පිටිපස්සේ තියෙන පට්ටන්දරය තමයි. ඒකට තමයි යුනිවර්සිටි වල කෙරෙන තන්නේ කරෝ බෙලි කැපිල්ල යන්නේ වෙන මොකටවත් නැහැ. තන්නේ කර යන්නේ කාට එක ඉස්සරහට යන්න දෙන්නේ නැතුව ඒ අර දැනුමෙන් ආඩම්බර වෙලා කටයුතු කරනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමන යන කෙනාට තන්හිතස්ස නොහෝති තියා කවදාකවත් කියන්නේ මම මේ දේවල් දන්නවා, මම මේ දේවල් ලඟා කරලා තියෙනවා, මට මේ තරම් සීලයක් තියෙනවා, මට තේරම් සමාධියක් තියෙනවා. ඒ කියමනින්ම පේනවා ඒ මනුස්සයාට ලැබිච්ච දැනුම දරා ගන්න තරම් මොර්ලා නැහැ. ඒක නිසා සංස්කෘත කියමනක් තියෙනවා ගුණා සුගුණේ සුගුණා ගුණේසු නා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. ගුණයක් ආඩම්බරයක් වෙන්නේ ගුණවන්තයෙකුට විතරයි. ගුණයක් නැති දැනුමින්ම ආඩම්බර වෙන මනුස්සයාට කටුසය කරේ රත්තරම් බැඳා වගේ වෙනවා. අර දැනුම නිසායි මාස නැහිනෝ. ගුණවන්තයාට ඕනි ගුණයක් සුගුණයක් බවට පත් වෙනවා. අපේ පැත්තේ කතාවක් තියෙනවා අනික් අයට වෙන්නේ නුගුණේ. ඉගෙන ගන්න ඉගෙන ගත්ත නුගුණේට එනවා පිස්සු ඇට. කියාපෑම වැඩි නිසා අද අධ්‍යාපන ක්‍රමේ විකුණුම් භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ මේ අධ්‍යාපනයෙන් ආඩම්බර වෙන්න හදන නිසා. ඇත්තටම වශයෙන් කියනනම් ආඩම්බර වෙන්න හදන්නේ දරුවෝ නෙවෙයි අම්මයි තාත්තයි දෙන්නේ. මේ දරුවෝ සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, নানা ප්‍රකාර විදිහට මේ මිනිස්සු මෙහෙවනවා. අන්තිමට මේ දරුවෝ ඒකාන්තෙම අම්මට අප්පටයි වෛර කරනවා. මේ ළඟදී වෙච්ච සිද්ධියක් තමයි ඒ ළමයා හැමදාම එක විෂයකට පළවෙනියා වෙලා ලකුණු 100 ගන්න දක්සයි. අවසාන විභාගෙට ඉස්සලා තිබුණ සාමාන්‍ය පරීක්ෂණයකදී ළමයා ලකුණු 80ක් 90ක් අරගෙන ඒ තාත්තා කියලා තියෙනවා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා ලකුණු 100 ගන්න. තාත්තයි අම්මයි පාටියකට යන්න ගිහිල්ලා මෙයාට ගණන් පත්‍රයක් දීලා මේක ලියපන් කියලා කාමරේට දාලා දොරවහර ගිහිල්ලා තියෙනවා. එනකොට ජනෙලෙන් එළියට පැනලා ළමයා එළිලා මැරිලා තාත්තා එනකොට ඉස්සරහ පේන්නේ හිටියේ බෙල්ල වල දාගත්ත පුතා. මුද තාත්තට ඕනේ 100ක් ලකුණු ගන්න. පාස් වෙලා බෑ. ඩික්ටේෂන් එකක් අරගෙන බෑ. 100ක් ලකුණු ගන්න ඕන නිසා රෑවිල කාර් එක බලනකොට කාර් එකේ ලයිට් එකට පේන්නේ ජනෙලෙන් එළියට බෙඩ් ෂීට් එකක් දාලා එළිය මැරලා තිබ්බා. උත්තර තරහකින් මැරෙන්නේ නැද්ද කියලා හිතන. මේ දැනුම ලබා ගන්න අම්මලා තාත්තලා කරන මේ මෙහෙයුම නිසා අද පොඩි දරුවෙකුට සෙල්ලම් කරන්න වෙලාවක්. උද්දීයේ ඉඳලා හැන්දැනකන් ටියුෂන් තමයි. ඒ දරුවන්ට ඒ දරුවගේ සෙල්ලම නැහැ. ඒ දරුවන්ට ඒ දරුවගේ අවශ්‍ය කරන විදිහ ගහක් කොටක නැගිල්ලක් නැහැ, ගඟක නෑමනක් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා ඔය තුන් මාසේ බ්‍රොයිලර් චිකන් හදන්නේ බැටරි සිස්ටම් එකට හදන චිකන් වගේ තමයි අද හැදෙන දරුවේ. විශේෂයෙන්ම කොළඹ වගේ හැදුනොත් එහෙම ගන්න දෙයක් නැහැ. ඉතින් නමුත් ඒ දරුවට තේරෙනවා මේ දැනුමින් එක කිසිම ජීවිතයකට වටිනාකමක් නැහැ. එකෙන් හම් වෙන්නේ ඩිග්‍රිය කියන සාහිත්‍යයේ විතරයි. නමුත් ළමයා නැස්සෙලා ඉවරයි.
යම් කිසි කෙනෙක් මේ ක්‍රමයට විරුද්ධව කතා කරන්න ගියොත් අද පිස්සන් කොටුවේ දමාව. මම ඒ ගැන කතා කරන්නේ මට ඒ කාලේ ඉඳලම තේරෙනවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ අමු පිස්සුවක් කියලා. මට තිබුණේ පුදුමාකාර ද්වේෂය. මට තිබුණේ සෙල්ලම් කරන්න වෙලාව මට නැති වුණා. මම බයිසිකල් පදින්නට පුරුදුනේ හෙට බුද්ධ ආගම තියෙන කිපු දවසේ යන්තම් හොරට ගිහිල්ලා මල් ලොත්තේ බයිසිකල් පදින්න තමයි බයිසිකල් පුරුදුනේ. මං ආසනයේ පැත්තකට පාඩම් කරා. ඒ නිසා මම අපේ පවුලේ හොරිකඩයා මොනම දෙයක්වත් තේරෙන්නේ නැති එක. මොකද මට ඕනකමක් නැහැ පන්තික වාඩි වෙලා කියාගෙනවත් ස්තුති ලබන්න ඕනකමකුත් නැහැ. ඒ ක්‍රමයේ වැරදි බව මට තේරෙනවා. හැබැයි මෝඩකමට කොහොමද මමත් ඔය ගම් ගියා අධ්‍යාපනය දිගේ. ඒ නිසා මම කියුනේ මම කියන්නේ දේ ඕගොල්ලෝ අහක දාන එකක් නැහැ. මොකද මට තියෙන ඔය කියන පට්ටම්. නොතිබුණනම් කියාවේ පට්ටම් ගන්න බැරි නිසා තමයි මේ පට්ටම් ගහන්න හදන්නේ. නෑ මොකක්වත් නැහැ. බුදුජානසී දේශනා කළා තියෙනවා. තංහිතස්ස නොහෝති ඉති කවදාකත් අධ්‍යාපනයේ මම අධ්‍යාපනඥයෙක් කියලා දැනවත් කෙනෙක් කියලා නම්බු වෙන්න හදනවා නම් ඒ වන්සම කාගෙදෝ එළියකින් බබලන්න හදන කෙනෙක්. ඒ වාගෙම සර්වඥතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ධර්ම අවබෝධ කරපු කෙනෙක් මට තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියප එකයි කියලා ධර්මයේ අයිතිවාසිකම ගන්නෙත් නැහැ. ඇත්ත ඇති හැටි ප්‍රකාශ කරන නිසා ඒ පුද්ගලයාකින් වැරදුනත් බොරුවක් කිව්වත් කවුරුවක්වත් ඒ පුද්ගලට නඩු දාන්නෙත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මෙයන් කියන්නේ දන්න ටික කියනවා මිසක්ක තමන්ගේ අයිතියක් නෙමෙයි කියන්නේ. ඒක නිසා ඒ කෙනාට ඊන නං වජ්ජා න තස්සාති. එයා වැරද්දවලා කිව්වත් දන්නවා මෙයා කියන කොට වැරදිලා තියෙන්නේ මගේ අයිතිවාසිකම් මෙන්න මේ කියලා. අපි හේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නකොට මොකද්ද එක්කදී ඔය සංඝයා වහන්සේලා මුදල් පරිහරණය කරන කතාවක් ආවා. ඒකදී ඒක සංඝයා වහන්සේ නමක් මොකක් හරි එකින් නෑ මම මුදල් පරිහරණය කරන්නේ නෑ කියලා පෙන්නන්න ගහපා දීමේ පත්‍රයක් හරි මොකක් හරි කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ hina වෙලා කියනවා මම මුදල් පරිහරණය කරත් කවුරුත් පිළිගන්න එකක් නැහැ කියලා පරිහරණය කරයි. ඒ තරම්ම කීර්ති නාමයක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම මුදල් පරිහරණය කරත් දැන් කවුරුත් පිළිගන්න එකක් නැහැ මම මුදල් පරිහරණය කරයි. එහෙම ජීවිතයක් ගත කළා තියෙන. ඒ නිසා කවදාකවත් පටලවිල්ලක් නැහැ. හැම කෙනෙක්ම මේ ප්‍රශ්නේ ඇති කරගන්නේ කතා කරන්න ගිහිල්ලා ඒ කතා කරන දේ හරහා මමෙක් මතු කරනවා. කතා කරන දේ හරහා මාන්නයක් ඇති කරගන්නවා. කතා කරන දේ හරහා තණ්හාවක් ඇති කරනවා. ඒ නිසා ඒ කරන කතාව හැම වෙලාවෙම අනික් කෙනාට සංනිවේදනයක් නෙමේ සිදුවෙන්නේ පටලවිලක් සිදුවෙනවා. මොකද අපේ අතිශෝක්තිය කියන එක අපිට කටේ තොලේ ගෑවිලා නෙමේ සිදුවෙන්නේ. අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි. බොරුවම නන් නෙවෙයි බුරුවගේ මල්ලි තමයි අතිශෝක්තියෙන් අපිට කවදාකවත් බෑ ඇති දේ ඇති හැටියට කියන්න. උදාහරණයක් වශයෙන් කියනවනම් මං ආනපන බලසති භාවනා කරන මට ආශ්වාසය කියනවාදී මං ආශ්වාසය මේ මෙනෙහි කරා ආශ්වාසය මට වැටුනේ මෙහෙමයි කියලා කවදාවත් කියන්න බෑ. ඇති හැටිය කියන්න බෑ. ප්‍රශ්වාස වේලාවේදී මට ප්‍රශ්වාසය මෙනෙහි කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද මෙනෙහි කරනකොට මට ප්‍රශ්වාසය වැටුනේ මෙහෙමයි කියලා කවදාකවත් කියන්න බෑ. කිව්වොත් ඔච්චරකල් භාවනා කරන්න ඕනකමකුත් නැහැ. අපිට කවදාකවත් ඇති හිටි කියන්නේ නැහැ. මොකද අපි මොකද්ද අපේක්ෂා කරන භාවනා කරන එක ලැබෙන්නේ මේක නැයි ඉතින් මොකද ඉතින් කාටවත් තේරෙන්නවන්නේ කියලා කුංචි කළා සලකන. ඒ නිසා කතා කිරීමේදී කවදාකවත් sannivedane වෙන්නේ නැහැ. ඔය හොඳ පරණ දොස්තර මහත්තයෙක් කියදම්නි සංජයහම්රණ කියලා තිබුණලු මේ සංඝයා වංශේ ළමයින් බේත් ගන්නවට කිසිම සංඝයා වංශ නමකට රෝග ලක්ෂණ කියා ගන්න තේරෙන්නේ නැහැ. දොස්තර මහත්තයට බණ කියනවා. ඉතින් දොස්තර මහත්තයා නම ආවේ මොකටද බඩේ ගැක්ක මොනද දැති කරේ නෑ මේ චතුරාර්ය සත්‍ය කියන එක බොහොම උතුම් දෙයක් දොස්තර මහත්තයලා තියා භාවනා කරන්න ඕනේ කියලා එතන කියලා දොස්තර මහත්තයාට බණ කියන මේක මේ ගිය කාරණාව මතක ගන්න. ඒකින් තා කවදා හරි අපිට ඇති හැටි දකින්න ඇති හැටි ප්‍රකාශ කරන්න කියන දවසේ ওই භාවනාව උච්චර ගැඹුරක් නෑ. අපිට බැරි මොකද්ද අපිට ඇති හැටි දකින්න ඕනකමක් නෑ. ඇති හැටි පේනකොට ඒක හරි කම්මැලි. ඇති හැටි පේනකොට ඒක හරි පාළුයි. ඒක නිසා අපි ඇති හැටියට පලිප්පුවේ දෙමිල්ලක් කරන පොඩ්ඩක් වැඩිපුරලා කතා කරනවා. මේ කතා කරන හැම වෙලාවෙම කර්ම රස් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සදහන් කළා තියෙනවා කෙනෙකුට කෙනෙක් කියනකොට සච්චතෝ තේතතෝ අත්ථ සම්පන්නතෝ පියතෝ කියන කාරණා හතර බලන්නේ. තමන් කියන්නේ වෙච්ච දෙයක්ද? වෙච්ච දෙ වෙච්ච හැටියම කියනවාද නැත්නම් අතිශෝක්ති කරලා කියනවාද? ඒකෙන් යහන මනුස්සයට ප්‍රයෝජනයක් කියනවාද?
ඒ මනුස්සයා ඒක අහන්න කැමතියි. එහෙමනම් ඒක කතා කරන්න අනිසජේ සේරම සම්පප්පලා. ඒක නිසා අපේ අතර මේ දේවතාවා ඇවිල්ලා මේ හාමුදුරන්ට කතා කරන්නේ මෛත්‍රී කරුණාවෙන් තමයි. නමුත් දේවතාවට තේරෙන්නේ නැති විශයක් කතා කරන්නේ. ඒක නිසා අන්තිමට ඒ දේවතාවා දීපු මන හාමුදුර දීපු උත්තරේ නිසා දේවතාවට බුදු හාමුදුරගාට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන්නේ කරුණා කරලා දන්න දෙයක් කතා කරන්න. දන්න නැත්නම් දන්නේ නැහැ කියලා කියනවා. දන්න දේ උනත් ප්‍රමාණය ඉක්කෝලා එහෙම නැත්නම් අපි කියනවා නම් අතිශෝක්ති කළ කතා කරන්න යන හැම වෙලාවෙම අපි අතින් කර්ම රැස් වෙනවා. ඒක නිසා අපි අතර යුද්ධ ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, දික්ක සාධන අඩු වෙනවා. හරියට කාරණාව කියා ගන්න බැරි නිසා. ඒ නිසා හැම වෙලාවෙම කියව කෙනා කියපු දේ නිසා මොකද්දෝ අකුසලයක් රැස් කරගන්න. ඒ නිසා හොඳම වැඩේ තමයි පුළුවන් නම් කතා නොකර ඉන්න එක. කරනවා නම් කතා කරන්න ධර්මය. ඒකම කරුණාවේ මෛත්‍රී. ලොකු තාන් චින්න කාලේ කියලා තියෙනවා අපේ ලොකු තාන් හරිය කැමැති ව්‍යාකරණ වලට හරියට කතා කරනකොට ව්‍යාකරණ අනුකූලව තමයි කතා කරන්නේ. උන්සාංශ කියලා තියෙනවා ව්‍යාකරණේ වැරදුනත් ප්‍රශ්නයක් නෑ. තමන් කතා කරන්නේ කරුණාවෙන් නම් ඒ මනුස්සයා තමන්ව තේරුම් ගන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා මේ ප්‍රකාශිත දැනුම කියලා කියන ඉතාම සීමාකාරී දෙයක් බව දැනගෙන ඒ ප්‍රකාශිත දැනුමින් මමෙක් ඇති කරගන්න නැතුව මම දැනුම ඇති කෙනෙක් කියලා පාවපාන්න නැතුව ඒ දේෙන් මම එක් ඇති කරගන්න තුව කවුරු හරි එක බාර දුන්නත් අතිරේක ස්තුතියක් ප්‍රශංසාවක් බාර ගන්න නැතුව හිටපු කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහන කියන කතාවෙන් මම එක් ඇති කරගන්න නැති කියන කතාවෙන් මාන්නයක් ඇති කරගන්නේ නැති කියන කතාවෙන් තණ්හාවක් ඇති කරගන්න නැති කතාවක් උඹ අහලා තියෙනවද එහෙම කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහන දේවතාවා කියනවා මට තේරෙන්නේ නැහැ මගේ නිසා මම දන්නේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද ඕගොල්ලෝ හැම වෙලාවෙම කතා කරන්නේ ඒකෙන් අයියා වෙන්නයි නැත්නම් අක්කා වෙන්නයි. කියන හැම එකෙම කාට හරි ගහපාදීමක් කරන්නේ. ඒකට කියනවා අපි ඉද්දෙන්ඩයි කතා කරන්නේ. වදින්ඩයි කියන්නේ. ඇති හැටි නෙවෙයි. එනිසා කරන හැම කතාවකින්ම අනික් මනස තෑරෙනවා. අනික් මනස පීරි ගෑවෙනවා. ඉතින් ඊට පස්සේ ඒක අපිට එන එක තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ නිසා වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්නේ, ඇත්ත හැටියෙන් කියන්නේ, ඒ මනසට අර්ථය පිණිස කියන්නේ, ඒ මනසට ප්‍රිය වෙලාවේ කියන්නේ නැත්තම් කතාන කරේ. සර්වචන්නාංශේ 84000 ධර්මස්කන්ධේ දේශනා කළේ උන්වහන්සේ ඇත්ත වශයෙන් දැකපු එකයි. ඒ වගේම උන්වහන්සේ ඇත්ත වශයෙන් එක ඒ මට්ටමින් කිව්වා. ඔව් අතිශෝක්ති කරලා කිව්වෙත් නෑ මට ඔබ සියලු දාම් බේර ගන්න පුළුවන් මම ਸਰබ බලධාරී මම මේ ගැලවුම් කාර්යය කිව්වේ නෑ ඒක මට මෙච්චරක් කියලා දෙන්න පුළුවන් ඊහාට උඹලට වැඩ තියෙන්නේ කවදාකවත් සරුවචනංශ අනුන්ගේ විමුක්තියක් පාරගත්තේ නෑ දන්න ටික බොහොම ලස්සනට විස්තර කරා මොකද මේ ටික අහලා මිනිස්සුયો අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව මේ කතාව නිසා සංනිවේදෙන නිසා අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඇති වෙච්ච ගැට ටික ලියන තාලට කටයුතු කරන්න පටන් අරගත්තොත් නිවන පිණිස ඉච්චරම දඟලන දෙයක් නෑ මතක තියාගෙන ඉන්න අපිට නිවන් දකින්න බැරි ගොඩාක් කාය කර්ම වැරදි නිසා හෝ මනෝ කර්ම වැරදි නිසා නෙවෙයි වාක් කර්මෙමයි කතාවෙමයි අපි එකති කරන හැම ගුණයක්ම අපේ අතින් කෙලෙසෙන්නේ කතා වර්ධක ඒ නිසා පුළුවන් තරම් ගුණ වඩන්න නිස්සද්ද වෙන්න නිස්සද්ද වුණාට පස්සේ පුදුම එකතුවක් උතුම ආත්‍ත්‍යගත වීමක් එනවා ਸਰවචනාංශී දේශනා කරනවා සාරාංශික කල්පලක්ෂකේ පිරුම්පුරණ කාලේ නොකරපු වැරද්දක් නැහැ කියලා බෝධිසත්ත්ව කෙනෙක් වශයෙන් නම් කවදාකවත් බොරුවක් කියලා නැහැ මුළු බෝධිසත්ත්ව කාලෙම අනික ඔක්කොම අකුසල කර්ම කරලා තියෙනවා සතුන් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරේ මත්පැන් බීම සියල්ලම කරලා තියෙනවා කවදාකවත් බොරු කියලා නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අද්දෙච්ච වචනා බුද්ධ අමෝඝ වචනා ජින වචන දෙකකුත් නැහැ කියපු දෙය අහක දාන දෙයක්කුත් නැහැ ඒ නිසා කතා කරන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි ලෝකේ මිනිසයා ඒ නිසාම කොච්චර අමාරු වෙట్లా තියලාද කියනවනම් කෙනෙකුට ගොඩ ගන්න බැරි තරමට කතා කරන හැම වචනයකින්ම අවුලක් ඇති කරගන්න මේ සිද්ධියේදී මට හොඳට හිතෙන්නේ අපි මේ අනුන්ට අනුකම්පාව මිස අද දේවතාවය ඇවිල්ලා මේ සමිද්ධාමතුරන්ට අනුකම්පා පිළිබඳ කරන්න ගියාට
ඒ දේවතාවගේ තියෙන අමනකම නිසා එහෙම කතා කරන්නේ කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන දෙයක් මේ ලෝකේ නැහැ. කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන කන්ට තියෙන තමන්ට මානුකම්පා කරගන්න එකයි දාන සීල භාවනා කරන එකයි සීල සමාධි ප්‍රඥා පුරණ එකයි. ඒක තියෙද්දි මේ අනුන් කොට දාන්න, අනුන්ට උපදෙස් දෙන්න, අනුන්ගේ ජර්ත කතා හදන්න යෑමෙන් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා. අද මේ ආගම කරලා තියෙන පාහර වැඩි ඕනෝක තමයි. ආගමික නායකයන් කිසිසේත්ම තමන්ගේ චර්චිත ගැන සලකන්නේ නැතුව අනුන්ට උපදෙස් දෙන්න ගියාම හෙළුවෙන් ඉන්නේ. කිසිසේත්ම ඒ කෙනෙකුට චර්චිතයක් නැහැ. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ අපිට කාගවත් හැදිල්ලක් ගැන වගකීමක් නැහැ. වගකීමක් ගන්නත් බෑ. ගත්තොත් සිද්ධ වෙන්නේ ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා. පැටලිලක් වෙන නිසා පුළුවන් තරම් කවුරු හරි ආවොත් කියන්න ඕනේ එහෙම මට කරන්න පුළුවන් කමක් නැත්තේ. මට බෙදා ගන්න පුළුවන් ඇති හැටි ඇත්ත විදියට කියලා අර්ථයක් ඇති දේ කතා කරලා ප්‍රිය වෙන දේ අනික් හරියට නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. සර්වචනාංශයේ පසේබුදුමහා රහතන් වහන්සේ බුදුරජාණන්සේ අතර වෙනසක් තියෙනවා. පසේබුදුරජාණන්සේ කාටවත් බණ කියන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන්සේ බණ කියනවා. රහතන් වහන්සේත් බණ කියනවා. නමුත් උන්වහන්සේලා දන්නවා හොඳටම මේ මිනිස්සයා කියන සතා මොනවා හම්බුණත් පටලවා ගන්නවා. කොයි දැනව දුන්නත් කොයි උපක්‍රමයේ දුන්නත් කොයි දේ දුන්නත් පටලවගන්න. ඒ නිසා හරියට ප්‍රයෝජනේ සලකලා කියන්න ගියාම එයා දැනගන්න ඕනේ මේ ප්‍රකාශිත දැනුම කියලා කියන්නේ දැනට ලෝකේ ප්‍රසිද්ධ වෙලා දැනුම කියලා කියන්නේ දෙපැත්ත කැපෙන අවියක්. වරදොල පාවිච්චි කරොත් ඒකෙම තුවාල කරගන්න. මරණයෙන් එහාට ඔයගේ දැනුමෙන් ඇති කොහොමඩක්වත් ඇති වැඩක් නෑ. අවශ්‍ය කරලා තියෙන්නේ Taman කවුද කියලා දැනගන්න එක, වර්තමාන මොහොත දැනගන්න එක, මේ ඉන්න තැන දැනගන්න එකට. ඒකට ගියාම මේ මම දැන් මෙතන කියන තැන ගියාම කාටවත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඉන්නෙත් නෑ, කරන්නත් බෑ. එතකොට ওই sannivedanne ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක නිසා දැන් අදින් පස්සේ උඟව දෙනෙක් ආපහු ගෙවල් වලට යන්නේ ගියාට පස්සේ එක්ක මේ ආපු ගමන ගැන හෝ මොන දෙයක් හරි ගැන අනිවාර්යයෙන්ම අපිට සමාජශීලී සමාජිකෙක් වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතා කරන වෙලාවේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස්න කරගන්න. අවශ්‍යතාවයට අවශ්‍ය දේ කතා කරන මිසක් එකක් කියනනම් කවදාකවත් කතාවක් ආරම්භ කරන්න එපා. සහගහන අපරාධය. මොනම තැනකදීවත් කාටවත් බනවන්න එපා. බුදියන් ඉන්න කොටි අවසන් යන්න එපා. අවසවට පස්සේ කනවා. කවුරු හරි කතා කරුවොත් මතක තියන්න අපහසුතාවයට කතා කරන්න පුළුවන් තරම් උදව් කරන්න. ඉන්නේ හාට හිතලාමතලා උදව් කරන්න යන්නත් එපා. Taman දන්න ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඉතින් එතකොට උඟව දෙනෙක් අපිට දොස් කියන අපි හරිම සීමිතයි. අපි අරම අකරුණාවන්තයි. අපි Tamanගේ වැඩ බලාගෙන ඉන්නවයි කියලා. නමුත් කාට හරි ඉල්ලීමක් කෙරුවොත් කිසිම වග මේ සීමා කිරීමකින් තොර උදව් කරන්න. කාටවත් උදව් කරන්න හිතලා කරන්න යන්නත් එපා. තමන්ට සෑහෙන අපහසුයක් වෙනකන් කාටවත් බනවන්න යන්නත් එපා. ඒකට යෝගාවචරය. ඉතින් යෝගාවචරය කියන සතා දවසට කතා කරන වචන ගාන ගණන් කරන්න කියලා තියෙනවා. යෝගසාංශ විවස්ථාවේ ලියලා තියෙනවා. අනුන් මෙන් තමන්ගේ හපංකම් හුවා දැක්වීමක් ඕනේ නැත. ඒ නිසා කිසි වෙලාවක අනුන් ඉන්න කුටියකට යන්න එපා. අනුන් අමතන්න එපා. අනවශ්‍ය වචනයක් කතා කරන්න යෝගාවචරය කිසිම ඉඩක් නැහැ. කරන වචනේ කතා කරන්න ඕනේ නැති බැරිකමට. කතා නොකර බැරිකමට. එතකොට බොහොම ඉක්මන් ඒක හුඟ වේලාවකට කියනවා හුදෙකලාව කියලා. ඔය සියලු කලාවන්ට වැඩිය හොඳම කලාව තමයි හුදෙකලාව. ඒකෙදී හරියට බැනුම් අහනවා මන් දන්නේ නැහැ. මං කියලා මාත් බැනුම් ආයේ මේ කාන්තාපක්ෂය ගැන. කොච්චරවත් වැඩේ කතා කරගන්න. මේ කතා කරුවේ නැත්තම් ගෙදර මනුස්සත් එක්ක තරහයි. කතා කරන්න යන්න. ඉතින් එஞ்சා පුළුවන් තරම් බලන්න භාවනා කරන කෙනෙක් වශයෙන් පැත්තකට වෙලා ඕන කෙනෙක් ඕන සෙනඟ කතා කරපොදී කවුරු හරි ඇහුවොත් කතා කරන්න නැත්නම් තමයි පැත්තකටලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකෙත් පේන තියෙන ලොකු තපසක්. ඒ වගේම පරිසරයට නරක දූෂණය, සද්ද දූෂණය ඇති වෙන්නෙත් නැහැ. ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේ බණ පොලකදී ගල්වි පඬිස්වහන්සේ දැකලා තියෙනවා තරුණ භික්ෂුවක් බෙර ගහද්දී නටද්දී සෙනඟ එකතු වෙලා ඉඳද්දී මේ ස්වාංශ ගිහිල්ලා කොනක අන්සලේ කොනක වැල්ලේ මොනවද ඇඳ ඇඳ ඉන්නවා. අන්නේ ස්වාංශ දැකලා ලං කරලා තියෙනවා. ලං කරලා බලලා
මොකද කරන්න කිව්වලු මම මේ ගාතාව ප්‍රස්තාර කරනවා කියලා. සංස්කෘත ශ්ලෝකයක් ප්‍රස්තාර කරනවා කියලා. ඊට පස්සේ ලොකු බණිසංශ දැනගෙන තියෙනවා මේ සෙනගකොඩේ ඉන්න බැරි නිසායි මේ පැත්තකටලා ඉන්නේ කියලා. තුන් සැරයක් විතර කතා කරුවාට පස්සේ තමයි කතා කරන්නවත් පෙළඹිලා තියෙන්නේ. නැත්තම් මේ සෙනග කොච්චර ගමේ පන්සලේ දාන්නේ. පැත්තකටලා ඉඳලා ඒකෙන්ම අල්ලගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම උදේකලාවට කැමති කෙනෙක් කියලා. ගරු තන්ලි සැලකුවා මරණකම්ම දන්න දැනුම නිසා කවදාකවත් කියාපාණ්ඩේ. අද ලෝකේ තියෙන මේ අධ්‍යාපනයයි එක කියාපෑමයි දිහා බලනකොට අපි මේ වගේ පිරිසකට නම් ওই පැත්තකට කරලා කියලා දෙන්න පුළුවන්. අද පස්වෙනි ශ්‍රේණිය සමත් වෙච්ච සිස්තස්සේ සමත් වෙච්ච ළමයේගේ தત્ත්වය බලන්න. පස්වෙච්ච තැන ඉඳලාම කියාපාන ලෝකයකට ගිහිල්ලා අම්මලා තාත්තලා මේ තල්ලු කරලා මේ තරග යෝගයකට යොදලා අර ලස්සන සුන්දර මනස තාම අවුරුදු 11යි. මේ විශාල තරගයකට උරුට්ට කරාට පස්සේ යක්ෂයෝ යක්ෂණියෝ තමයි ඉන්නේ. එනිසා ළමයි ඉන්න ඕනේ දැනුම ළමයින්ට දෙන්න ඕනේ. නමුත් ඒක පොවන්න යන්න එපා. ඔය දැනුම කියන එක මහලු කොට සලකුවාට සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා ඒ ප්‍රකාශිත දැනුම 10%ක්වත් නැහැ. අප්‍රකාශිත දැනුම 90%ට වැඩි. ප්‍රකාශිත දැනුම ගැන වැඩි නටන්න ගත්තොත් අප්‍රකාශිත දැනුම ගැන අපිට හොයන්න වෙලාවක් නැහැ. එනිසා අපිට ඕනේ නම් මනුස්සකම දැනගන්න අපිට ඕන නම් අපේ අතර ගැටුමක් නැති තැන දැනගන්න ප්‍රකාශිත දැනුමේ කොහොමඩක්වත් නැහැ. ඒක තියෙන අප්‍රකාශිත දැනුමේ නිසා පුළුවන් තරම් පැත්තකට ලබනක් භාවනාවක් කරලා හිත එකතෙන් කරගත්තට පස්සේ මානසික මනසට සම්බන්ධයක් වෙනවා. සර්වචන්නාන්සිට එක්කත් අනිකුත් රහතන් වහන්සේලාත් එක්කත් භාවනා කරන අයත් එක්කත් විතර පුදුම වර්ධනයක් සිද්ධ වෙනවා. හිතේ ඒකට කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සමාරු කියනවා ආකාශ ලයිබ්‍රරි කියලා. ඒකේ දැනුම අසීමිත ප්‍රදේශයක් තියෙනවා. ඕනම දෙයකට අවශ්‍ය දැනුම තියෙනවා. හැබැයි පොත්වල තියෙන දැනුම නෙවෙයි. පොතේ දැනුම තියෙනකම් මේකට යන්නත් බෑ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපිට ලෝකේ දහන දැනුමක් අවශ්‍යයි. සාමාන්‍ය අයට වැඩි උගත්කමක් අවශ්‍යයි. මුද්‍රකුත් අවශ්‍යයි. කීර්තිනාමිකුත් අවශ්‍යයි. ඊට පස්සේ අපි ඒක සීමාව දැනගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ ප්‍රකාශිත දැනුම විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂය කියන එක ප්‍රකාශිත දැනුමට ඕනනම් චින්තාමය ඥාන කියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගත්තොත් ප්‍රකාශිත දැනුමට ඕන එකට වැඩිය වටිනවා ප්‍රත්‍යක්ෂය අංශයක්. එනිසා අපිට මේ ලැබිච්ච පුංචි ප්‍රත්‍යක්ෂය අපි උත්තම දේ වශයෙන් සලකලා ජීවිතය සම්පූර්ණ හැඩගහස ගන්න ඕනේ. හැකිතා ඇතුළතින් පැනනගෙන මේ දැනුමට ඉඩ දීලා මේ පිටින් එන දැනුම උපකරණයක් ප්‍රයෝජනයක් වශයෙන් පාවිච්චි කළා කරන්න ගත්තොත් අපි ලස්සන ආදර්ශයක් ඉතිර කරන ලෝකෙටත් ඒ වගේ අපිට දැනටත් හම්බෙලා තියෙන මේ උත්තර දුර්ලභ වස්තු ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ නිසා යනකට ගෙදර යනකොට හොඳට මතක තියාගෙන යන්න මේ දැනුම කිසිසේත්ම ආඩම්බරයකට කාටවත් ගැටුමක් ඇති කරන්න මවාපාන්න ගහපා දෙන්න නෙවෙයි. මේ අපේ දැනුම තියෙන්න ඕනේ අපේ නොදැනුවත්කම මෙච්චරයි කියලා ප්‍රමාණකරනද එනිසා මේ සමිති සූත්‍රේ නිමාව නෙවෙයි මේක සමිති ස්වාමී බුදුරජාණන් ශ්‍රී කරපු දේශනේ දේවතාවට තේරෙන්නේ නැති නිසා බුදුරජාණන් ශ්‍රී තා ක්‍රම දෙකකට මේ දේවතාවත් එක්ක ගනුදෙනු කරනවා නැත්නම් සාකච්ඡා කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඊගාවට තියෙන අපේ වැඩමුළුවේදී පුළුවන් තරම් මේක මේ විදිහට පවත්වන්න එනිසා යම් කිසි කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා නම් ඒ තියෙන බණත් අහන්න උත්සාහ කරන්න. එතකොට සමිති සූත්‍රයේ පිළිබඳව පොතේ තියෙන අංග සම්පූර්ණත්වයක් ගන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි මේ වැඩමුළුවේදී සාකච්ඡා කරපු දැනුම කරුණු සෑහෙන දුරට ගමන් කරගෙන යන වැඩ ධෛර්යමත් වෙලා උනන්දු වෙලා කරගෙන යන්න පුළුවන්. එසේම කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ අවසාන ධර්මදේශනය මේ ධර්මදේශනයක් මෙතන නතර කරනවා. සියලු දිනාටම තනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා